සෙත්තෙෆම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 076-3175-778 076-3175-778 ජෙසුපිහිටයි ප්‍රේමන්තේනි අද සාමාන්‍ය සමයේ 25 වෙනි ඉරිදා දවසයි. අද ශුද්ධෝ සභා මාතාව ඔබට මට අපි හැම දෙනාටම ආරාධනා කරනවා අපගේ ජීවිත ගැන හිතන්නට. මොකද අද දවසේ නියමිත වචනේ තුල අපිට ඇහෙනවා ගෝලෝ කතා බහ වුණේ හැම වෙලාවෙම කවුද ප්‍රධානියා, කවුද හැම වෙලාවෙම జగත වෙන්නේ කියලා. දැන් උන්වහන්සේ අද ලස්සන්ට කියනවා ඔබ කවුරු හරි පළවෙනියා වෙන්න ඕනේ නම්, ප්‍රධානියා වෙන්න ඕනේ නම් ඒ කෙනා සමගේම සේවකයා විය යුතුයි. ප්‍රේමන්තේනි හරි නිහතමානී බවක්, යටහත් පහත් බවක් ජීවිතේ තියෙන්නට ඕන යන වග අද උන්වහන්සේගේ වචනය අපිට මතක් කරනවා. ප්‍රේමන්තේනි ඔබ මම ජීවිතේ යටහත් පහත්ද? ඔබ මම හැම වෙලාවෙම පොළවේ පය ගහලා ඇවිදින කෙනෙක් විදිහටද අපි වැඩ කටයුතු කරන්නේ? හැම වෙලාවෙම හිතන්නට ඕනේ අපිට නම්බුනාම එනකොට, තානාන්තර එනකොට, හොඳ රැකියාවල් වල උසස් වීම එනකොට, අපිට සල්ලි භාගයේ අතේ ගැවසෙනකොට, යාන වාහන, ගෙවල් දොරවල්, සුවිසල් මාලිගා අපේ ජීවිතේට ලැබෙනකොට ඔබ හිතන්න ඔබ කොච්චර ජීවිතේ නිහතමානී වෙන කෙනෙක්ද, නැත්තම් හරි ආඩම්බරයෙන් වැඩ කටයුතු කරන කෙනෙක්ද? ප්‍රේමන්තේනි පුළුවන් තරම් ජීවිතේ යටහත් පහත් වෙන්න, ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. ජීවිතේ අපි ඔළුව උදුම්මාගෙන අපි ඉන්න තැනටත් වඩා ඉහළින් අපි ඇවිදලා කරලා අපි වැඩ කටයුතු කළොත් අපි ගැන බොහෝ දෙනෙක් හොඳක් කතා කරන එකක් නැහැ. අපිට කියයි හරි ආඩම්බර කෙනෙක්. ඒකටද අපි උත්සාහ කරන්න ඕනේ? නෑ. පුළුවන් තරම් නිහතමානී වෙලා යටහත් පහත් වෙලා වැඩ කටයුතු කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. අපි ජීවිතේ ඉහළට යන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ නිහතමානී වෙන්න, යටහත් පහත් වෙන්න. දැන් මේ හරි ලේසි පහසු වැඩක් නෙමේ. නමුත් දෙවියන් වහන්සේ තුළ බොහෝ දේ රැස් කරගන්න නම් අපි ජීවත් වෙන වටපිටාව තුළ අපේ ජීවිතවලට හොඳ නාමයක් අහගන්න නම් පුළුවන් තරම් අපි ජීවිතේ නිහතමානී විය යුතුමයි. ඒක නිසා ප්‍රේමන්තේනි කවදාවත් ඔබට දේවල් තිබුණයි කියලා ආඩම්බර වෙන්න එපා. හැම කෙනත් එක්කලම හොඳින් ඉන්න. මං අර මුලදි කිව්වේ පොළවේ පය ගහලා ඇවිදින කෙනෙක් බවට පත් වෙන්න. ඒකට තමයි අපි උත්සාහ කරන්නට ඕනේ හැම වෙලාවෙම. ඒක නිසා ප්‍රේමන්තේදී මේ දවසේ අපි උත්සාහ කරමු අන්න ඒ වගේ නිහතමානීකමක් ජීවිතයට ඇතුල් කරගන්න. අද විතරක් නෙමේ හැමදාම හැම මොහොතෙම උත්සාහ කරන්න ඒ යටහත් පහත් බවට. එතකොට ඔබ ගැන බොහෝ දෙනෙක් කතා කරයි. ඔබ ගැන කතා කරනවා විතරක් නෙමේ ඔබගේ අම්මා තාත්තවත් මතක් කරලා ඒ අයටත් ස්තුති කරයි. එහෙම නොවුනොත් ඔබට මොනවා කියයිද? හැමෙලම හිතමු අපි. ඒක නිසා දවස උන්වහන්සේ තුල ආරම්භමින් පුළුවන් තරම් හොඳ කරලා මේ දවසේ දේවල් ජීවිතේට අයිති කරගන්නට ආශිර්වාදය අපි ඉල්ලමු. ජෙසුපිහිටයි.